රංගයිය ආ දැන් අවුරුද්දක් වුණා අපිට මොකද වෙන්නේ මොකක්වත් වෙන්නේ නැහැ ඔක්කොම කරගන්න දේවල් තමයි ඉතුරු වෙලා තියෙන්නේ ඒත් අපි ඔක්කොම එකතු වෙලා කරන්න අපේටි කළා දාමු එකපාර ඉවර කරමු නේද වැඩේ ඉවරයි පාර පාර කියන විදිහට ඔක්කොම එකට එකතු වෙලා එකක් කරමු ඒක තමයි කරන්නේ අනිවාර්යයෙන් ජය වේවා ජය වේවා ඉතින් මොකද වෙන්නේ අවුරුද්දක් වුණා හිතා ගන්න බැරුව තමයි ඉන්නේ අවුරුද්දක් වුණා හිතුවෙත් නෑ මෙච්ච ගියාට පස්සේ නිකන් දැනෙන්නේ නිකන් අපේ තැනට ආවා වගේ ගෝල්ෆස් ගිහලා දා ගෝල්ෆස් ගියා ගෝල්ෆස් ගියා ගෝල්ෆස් ගිහලා අටේ කැරගිලා දුකයි දැක්කම එකපාරට ෂොක් වෙනවා දුක් වෙන දෙයක් නෑ මේ රටේ මිනිස්සුන්ට කියන්න තියෙන කම්පැනි විදිහේ දුක් වෙන දෙයක් නෑ මොකද මේ ගෝල්ෆස් කියන්නේ ආරම්භය ඇත්තම අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ඒක ආරම්භයක් මොකද මේ අපි ගමනක් පටන් ගන්න මේ ගමන තව යන්න තියෙනවා ඉතින් මේ පියවරෙන් පියවරට සමාජ පරිවර්තනත් එක්ක අපි පැතුව ලෝකේ හොයාගෙන අපි ගමන් කරමු. ඉතින් ඒකට එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඒක වීදි සටනක්ම ගෝල් ටේස් වගේ ආකෘතියක් හැම වෙන්න ඕනේ නැහැ. අපිට අර ජාති ආගම් කුලවල ભેද ඉතින් නැත්නම් අරගලිය ටයිප් එක වෙනස් වෙන්න ඕනි කියලා කියන වෙනසකට කියනවා හොඳයි කියලා. ඒක තමයි අපි කියන්නේ. අපි අලුත් දේවල් හොයමු, අලුත් විදියකදී බලමු, අලුත් මානකදී හම්බෙමු කියනවා. එදාටත් අපිත් එක්ක මේ විදියට විතරයි ඉන්නලා තියෙන්නේ. හැමෝටම ජය වේවා. ජය වේවා. ඉතින් අයියේ අවුරුද්දක් වුණ ආරගලයට චරිතයක් සෑහෙන චරිතයක් ලොකු විදරු වැඩ ගොඩක් කරපු චරිතයක් අවුරුද්දක් වුණ අය ගැස්ත අවුරුද්දක් වුණාට මම හිතන්නේ අපි බලාපොරොත්තු 100ක් කරගන්න බැරි වුණා රාජපක්ෂලා ලෝකී කීතරයි මෙතන වුණේ එන්නට ඒ ලෝකී රාජපක්ෂලා තාම මේ රට ගිහින හැටක් තමයි පෙන්නලා තියෙන්නේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඔබ වෙනස් කරන්න රටේ මිනිස්සු මෙතන එන්න කැමති කවුරු හරි හිතනවා නම් එන්න කැමති නෑ මිනිස්සු දැන් නෑ මිනිස්සුන්ට මේක දැන් කන්නේ නඩල තිරික නෑ හැම කන්නේ වෙලා තියෙන්නේ රටේ මිනිස්සු එක දවසක් වැඩ කරේ නැත්තම් දවස් 3 4 කන්නේ නැති ඒක ඉන්න මිනිස්සු කාට බහින්න බයක් නැතර තියෙන්නේ එයාලා රස්සාවක් නැතුනේ ජීවත් වෙන්නේ බෑ මේ රටේද එහෙම නැතුව මේ කවුරු මේ රණින්ට කැමති වෙලා මේක ඉන්නවා කියලා රණින්ට කවුරු හරි ඉතින් ඉන්නවා රාජපක්ෂ හිටගෙන නෑ ඒ මාර්ගෙන් අරගෙන කරුවොන්ට දැන් ජනතාවත් ලොක් කරලා ගස්සවලා අරගෙන කරුව මාර්ගය කියලා පුනරුත්ථාපනය කරන්නේ ඒක වෙන්නේ නෑ මේක ඇත්තරෝ මේ මායාවක් වගේ දෙයක් තමයි මේ ආණ්ඩු පක්ෂෙම හදාගෙන තියෙන්නේ ඉතින් උඹ කොහොම හරි කිසිම දෙයක් හරිනේ තිබ්බ තරමයි තාම තියෙන්නේ ඒක බලා ගන්න පුළුවන් මේ මිනිස්සුන්ට අපිට පුළුවන් නම් එක මාසයක් මේ රටේ මිනිස්සු ජීවත් කරවන්න අපිට පුළුවන් නම් අපිට බෑ ඇත්තරම මේ පුළුවන් කමක් තිබ්බා නම් බලන්න තිබ්බා කවුරු තියන්නේ කියලා මේ මිනිස්සු බලන් ඉන්නේ කවුරු හරි මේ මිනිස්සුන්ට මේක විසඳලා කියලා ප්‍රශ්නේ අදා දුන්නොත් මේ මිනිස්සු කන්දක් බාන්නේ නැ මොකද කරන්නේ කියලා ඒක කර ගන්න බැරිවා මිනිස්සු දඟල දඟල ඉන්නේ මේක අනිවාර්ය විශ්ලේෂ කරන්න පුළුවන් ප්‍රශ්නයක් මිනිස්සු එක්කව ඉන්නවානේ මිනිස්සු දෙක්කව වෙන තරම් ශක්තියක් නෑ ආර්ථික වශයෙන් මේ ප්‍රශ්න නම් මෙතන තියෙන වෙන කිසිවක් නෑ මිනිස්සු කැමතිලා නෙමෙයි සද්ද නැතින්නේ කැමති එහෙම නම් ඉතින් අර ගෑල් ළමයිකින් කැමතිද කැමතිද ආවොට ඒ ගෑල් ළමයි සද්ද නැතිව සමාරු හිතා ගන්න ගෑල් ළමයි කැමතියි කියලා එහෙම කැමති නෑ හරිද ඒ වගේ මායාවක් විතර තියෙන මිනිස්සු කැමති නෑ කරගන්න දෙයක් නැති ඉඳලා කරගන්න දෙයක් නැති කමනේ නිශ්ශබ්ද වෙලා ඉන්නවා ප්‍රාශීනුව ඉන්නවා ඒ දවසක් වැට ගියත් නම් පවුල බඩ ගින්නේ දවසක් අරගඩේට එන්නේ කියන්නේ නැහැ මිනිස්සු ඒ පාර හදා ගන්නයි අපි දැන් කල්පනා කරලා මොනවද මේක අලුත් ක්‍රමයකින් අලුත් විදියකට ගේන්න ඕනේ මගේ මතේ ඒක